ඒ වගේම දැන් අපත් සමග සම්බන්ධලා ඉන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය මොහොමඩ් මයිස් මහතා ඒ වගේම අපේ සාරාන් අපේ මෞලවීතුමා එම් සාරාන් මෞලවීතුමා ඉන්නවා අපි ඔබතුමාගෙන් දැන කියා ගන්නට කැමති දැන් මේ අද හජ් දිනය ඉතින් උත්සවය මොකක්ද මේ හජ් වන්දනාව මේ දිනය අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු විශේෂයෙන්ම මම මේ මොහොතේදී මෙම අවස්ථාව මට ලබා දුන්නු ਸਰව බලධාරී අල්ලාහ් තාලා ප්‍රශංසා කරනවා ඒ වගේම මේ මාතෘකාව විශේෂයෙන්ම ඉස්ලාම් ආගමට ආවේනික වූ මේ මාතෘකාව පිළිබඳව වෙළඳ සේවයේ ඔස්සේ පැයක කාලයකින් මේ හජ් උත්සවය පිළිබඳ දැනුමක් මේ ලාංකිකයන්ට ලබා දීමට කටයුතු කිරීම පිළිබඳවද මා මේ මොහොතේදී ස්තුතිය ප්‍රකාශ කළ යුතුයි අත්ත වශයෙන්ම මේ සුවිශේෂ වූ ලක්ෂණය අපිට දකින්න ලැබෙන්නේ අපේ රටේ ඇත්තටම අපේ රටේ තරම් මේ තරම් ආගමික සමගියක් තවත් රටවල් වල අද දකින්නට ලැබෙන්නේ නැහැ ඒ පිළිබඳව ප්‍රථමයෙන්ම මා ස්තුතිය පුද කරමින් මම මාතෘකාවට මේ මොහොතේදී පැමිණෙනවා විශේෂයෙන්ම අපි දන්නවාද මුළු ලෝවේසි මුස්ලිම් ජනතාවම අජ් උත්සවය සමරනවා මේ අජ් උත්සවය හා හජ් වන්දනාව හා සමග සම්බන්ධයක් තිබෙනවා ඒ තමයි විශේෂයෙන්ම මුස්ලිම් බැතිමතුන් වෙනුවෙන් ලැබුණු අවුරුදු උත්සව දෙකක් තිබෙනවා එකක් තමයි රමවාන් රමසාන් අවුරුදු උත්සවය අනික මේ අජ් අවුරුදු උත්සවය රමදාන් අවුරුදු උත්සවය ගැන අපි පැහැදිලි කරනවා නම් මාසයක කාලයක් අකණ්ඩව දේව නියෝගයට අනුව නොකා නොබී තමන්ගේ ආශාවන් මැඩ පවත්වාගෙන ඒ උපවාස සීලය රැකීමෙන් ලැබුණු පරිත්‍යාගයක් හැටියට අපිට ඒ රමදාන් අවුරුදු උත්සවය සඳහන් කරන්නට පුළුවන් වෙනවා ඒ වගේම මේ උත්සවය විශේෂයෙන්ම විශාල කැපවීමෙන් පසුව ඉබ්‍රාහීම් නමින් සඳහන් වන නබිතුමාගේ පවුලේ සමාජිකයන්ගේ කැපවීමෙන් පසුව අපට අනිවාර්ය වුණු වගකීමක් හජ් වන්දනාව. ඒ හජ් වන්දනාව හා සම්බන්ධ කරගෙන තමයි අපට මේ අජ් අවුරු උත්සවය පවා අපට ලැබිලා තිබෙන්නේ. ඒ තමයි ඉතිහාසයේ යම් කිසි ආකාරයක මතක් කිරීමක් අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය මොහොමඩ් මයිස් මහතා අපි ඔබතුමාගෙන් දැන කියා ගන්නට කැමතියි දැන් විශේෂයෙන්ම මේ ආගමික සහජීවනයේ මඟ පාදන්නට හේතු සාධක වුණු මේ හජ් වන්දනාවේ මේ තිබෙන සමාජ විද්‍යාත්මක වටිනාකම පිළිබඳව අපි ඔබතුමාගෙන් දැන ගන්නට කැමතියි දැන් මම ස්තුතියි මුලින්ම මේ වගේ අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම වෙළඳ සේවය පැය කාලයක් වෙන් කරලා තියෙනවා මම අර මෞලවීතුමා වගේම අනිත් අයත් බොහොම ස්තුතිවන්ත වෙනවා මොකද මම හිතන්නේ මෞලවීතුමා විශේෂයෙන්ම ආගමික පසුබිමේ මේක විස්තර කරයි නමුත් මම සමාජ විද්‍යාත්මක පැත්තෙන් මේක යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරන්න ඒ වගේම අද අපි කියන්නේ බොහොම කනගාටුව ශෝකය පළ කරන අපේ නායක හාමුදුරුවන්ගේ අපවත්වීම සහ ඔහුගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් මේ දිනේම මේකේ දීර්ඝවීම සඳහා මම හිතන්නේ මුලින්ම මම කතා කරන්න කැමති ඉස්ලාම් ධර්මයේ තුල තිබෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි සාමූහික වන්දනාමාන කිරීම. එහෙම නැත්නම් සාමූහිකව තමුන්ගේ පුද පූජා නැත්නම් දෙවියන්ට යාඥා කිරීමේ කටයුතු වැඩි වශයෙන් ප්‍රගුණ කරලා තියෙනවා. අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඉස්ලාම් ධර්මයේ තුල ගත්තත් දෛනික ආගමික කටයුතු ගත්තත් අපි කියමු පස්වැල වැඳීම, එහෙම නැත්නම් සිකුරාදා ජෛව මෙහෙය, සහරාම්සාන උපවාසය එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපේ අවමංගල චාරිත්‍ර ගොඩක් දේවල් ඉස්ලාම් ධර්මය තුළින් වැඩි වශයෙන්ම ප්‍රගුණ කරලා තියෙන්නේ සාමූහික සිදු කිරීම සඳහා. උදාහරණයක් ගත්තොත් එහෙම දෙවියන් වහන්සේ සහ කුරාණයේ කියන ආකාරයට යම් පුද්ගලෙක් තනියම ආගමික මෙහෙයුම්වල එහෙම නැත්නම් වන්දනාමාන කිරීම්වල යෙදෙනවට වඩා ඔහු සමූහයක් හැටියට කණ්ඩායමක් හැටියට යෙදලා එක කරනවා නම් ඒකට වඩා වැඩි පින් ප්‍රමාණයක් ලැබෙනවා. ඉතින් ඒ නිසාම ඉස්ලාම් ධර්මයේ නිරන්තරයෙන්ම සාමූහික ඇදහිීමේ ක්‍රමය ප්‍රගුණ කරනවා. දැන් ඒ නිසාම තමයි අපි ශ්‍රී ලංකා සමාජයෙන් දකින්නේ ඉස්ලාම් බැතිමතුන් වැඩි වශයෙන් ඔවුන් එක තැනක තමයි රොක් වෙලා ජීවත් වෙන්නේ. දැන් ඔකට හොඳම උදාහරණය තමයි
සිකුරාදා දේව මෙහෙම කිරීම සඳහා යම්කිසි අවම සංඛ්‍යාවක් සිටිය යුතුයි ඝනපූර්ණේ. ඒ වගේම ඔවුන්ගේ අවසන් කටයුත්තක් හෝ මොන හරි දෙයක් කරනව නම් ඒක යම්කිසි දෙන ලද කාල සීමාව තුළ ඔවුන් බොහෝ දුරට නූතන ක්‍රම වලට වඩා තාම පාරම්පරික ආගමික ක්‍රම තමයි අනුගමනය කරන්නේ අවසන් කටයුතු කරන්න. ඒ නිසාම අපි දකිනවා ඉස්ලාමීය ප්‍රජාව නැත්නම් මුස්ලිම් ජනතාව ඒ කියන්නේ හුදෙකලා වෙලා ජීවත් වෙන්නේ නැහැ. ඔවුන් සාමූහයක් වශයෙන් තමයි ජීවත් වෙන්නේ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා මුස්ලිම් ප්‍රජාව ශ්‍රී ලංකා සමාජය තුළ ගත්තත් එක තැනකට රොක් වෙලා ළඟ ළඟ සමීපව ජීවත් වීම සඳහා ඔවුන්ගේ ආගම වගේම ඔවුන්ගේ ආගමත් එක්ක බැඳිච්ච සංස්කෘතිය ඍජුව සහ වක්‍රව යම්කිසි දායකත්වයක් දරනවා. ඒ නිසා යම්කිසි ඉස්ලාමීය බැතිමතෙකුට හෝ මුස්ලිම් පුරවැසියෙකුට හුදෙකලා වෙලා ජීවත් වීමට තියෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා මේ ආගම ධර්මයේ නිරන්තරයෙන් මේක යම්කිසි විදිහකට වන්න. ඒ නිසා මම හිතන සමාජ විද්‍යාව හොඳටම දකින්න පුළුවන් ආගමක් තමයි ඉස්ලාම් ධර්මයේ. ඉතින් හජ් වන්දනාව ගත්තොත් එහෙම අපි ඉස්ලාම් ධර්මයේ තුල අපි දකිනවා එක එක මට්ටම්වල මේ සාමූහිකත්වය සහෝදරත්වය ප්‍රගුණ කරනවා. දැන් උදාහරණයක් හැටියට පස්සල වැඳීමට අනිවාර්ය කරලා තිනවා පුළුවන් හැම කැපි කෙනෙක්ම පල්ලිය සඳහා යෑම. ඒ වගේම සිකුරාදා දේව මෙහෙය සඳහා යෑම. ඒ වගේම සමහර අවස්ථාවලදී කාන්තාවන් එකතු වෙලා සමූහයක් හැටියට තමයි මේ අවුරුදු චාරිත්‍ර කිරීම. උදාහරණයක් අද අවුරුදු දිනේ වගේම රාමසාන අවුරුදු සඳහා ඒ දේව මෙහෙය සිදු කරන්නේ කාන්තාවන් පුරුෂයින් එකට එකතු වෙලා එක පොදු ස්ථානයක. එතකොට මේ වගේ බිම්මට්ටමේ සිදුවෙන දේවල් වලට සමානවම තමයි මේ හජ් වන්දනාව ජාත්‍යන්තර වශයෙන් සිදුවෙන දෙයක්. ඒ කියන්නේ එකකටකින් අපිට කියන්න පුළුවන් මුස්ලිම් ප්‍රජාව තමුන් සිටින රටවල් තමුන්ගේ දේශගුණ එහෙම නැත්නම් තමුන්ගේ භාෂාවන් තමුන්ගේ හැමේ වර්ණය තමුන්ගේ සුදුසුකම් ආර්ථික පසුබිම් සියලු දේවල් පසේ කළා ඔවුන්ට සමානව ගෝලීය වශයෙන් එකතු වෙන්න පුළුවන් තනක් ඒක. එතකොට ඒකින් පෙන්වුම් කරන්නේ මේ ඉස්ලාම් ධර්මයේ තුල ප්‍රායෝගිකව මේ සහෝදරත්වය සහ ඔබතුමාලා සඳහන් කරපු විදිහට සමානතාවය තියෙනවා. තව විශේෂ කරුණක් මම සඳහන් කරන්න කැමති මේ මුස්ලිම් ආගමික කටයුතු වලදී කාන්තාවන් සහ පුරුෂයින් එක සමානව එක තැනකදී රෙක්‍රොක් වෙලා කටයුතු කරන්න පුළුවන් අවස්ථාවක් මේ හජ් උත්සවය. ඉතින් හජ් උත්සවයෙන් අපිට මනාව පෙනියනවා ඉස්ලාම් ධර්මයේ තුල තිබෙන සාමූහිකත්වයේ සහ සාමූහිකව සහෝදරත්වයෙන් සමානතාවයෙන් යමක් කරන්න පුළුවන් කියන කාරණාව අපිට ඔප්පු කරලා පෙන්නනවා. ඒක තමයි මට මුලින්ම සඳහන් කරන්න පුළුවන් වැදගත්ම කාරණේ. අපි යන විලඳ විරාමයක් සමගින් එක්වන්නට. දැන් ඔබේ සම්පත් හිට්සේව ඉතුරුම් ගිණුමට 6.5% දක්වා උපරිම වාර්ෂික පොලියක්. ඊට අමතරව ගිණුම ඇරඹූ සැනින් ගණදුණු කළ හැකි වීසා ප්ලැටිනම් ඩෙබිට් කාඩ් පතක් අදම අමතන්න 0112333050. Melbourne, දශක දෙකක නොමිදුණු විශ්වාසයෙන් අතිවිශිෂ්ට ඕස්ට්‍රේලියානු අභ්‍යුදානි තාක්ෂණයේ පෙරදරිව සියලුම ස්වභාවික ආපදාවලට උරුත්තු දෙන ලංකාවේ අංක එකේ QST RB500 අධිශක්ති වාහනේ කම්බි දෙලිතා ලාභදායි පාසු මිලට. Melbourne, දේශීය ගොඩනගන අපගේ ශක්තිය. ශක්ති වාණී කම්බි ශක්තිමත් ගොඩනැගිලි සඳහා අති නවීන තාක්ෂණින් නිපදවන ශක්ති TMT RB500 වාණී කම්බි SLS තත්ත්ව සහතික සහිතව අපේම රටේ නිෂ්පාදනයක්. ශක්ති වාණී කම්බි දැන් සාධාරණ මිලකට දිවයින පුරා වැඩි සවිබලයක් වැඩි ආරක්ෂාවක්. ශක්ති වාණී කම්බි. ආගමික සහජීවනයේට මඟ පාදන හජ් වන්දනාව අද තේමාව. මේ තේමාව කරගෙන අපි විහිදුවා කතා කරන්නට සූදානම්. අපේ අල්ලාජ් මෞලවි එම් සාරහන් මේ මොහොතේ යනිත් අපි සම්බන්ධ කරගන්න ඔබතුමා. දැන් මේ නබිනායකතුමා මම හිතන්නේ අල්ලාහ දෙවියන්ගේ දූතයා. ඔව්. මේ තමයි මුස්ලිම් ඉස්ලාම් ආගමික බැතිමතුන්ගේ පුද කිරීම. නබිනායකතුමා පිළිබඳවත් අපි දැනගන්නට කැමති. උන්වහන්සේ ක්‍රිස්තු වර්ෂ කියන්නේ 600 වසරේ තමයි උත්පත්ති ලැබුණා කියලා සඳහන් වෙන්නේ මක්කම කියන ප්‍රදේශයේ. ඉතින් මේ මක්කමේ තියෙන වැදගත්කම සහ නබිනායකතුමාගේ මේ අවසාන දේශනයේ තියෙන වැදගත්කම අපි පහදා ගනිමුනේ. ඇත්ත වශයෙන්ම අපිට සඳහන් කළ යුතු වැදගත්ම දෙයක් තමයි දැන් අපේ රටේ නිදහස ලැබුණේ 1948.
ඒ වගේම අපි දන්නවා මානවක මානව හිමිකම් සංවිධානය පවා ලෝකයේ ස්ථාපිත කළේ 1948 දෙසැම්බර් මාස කාලවකවානුවේ. 1400කට කලින්ම මුහම්මද් නබිනායකතුමාණන් මේ හජ් වන්දනාව ඉටු කරන ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම මානව හිමිකම් පිළිබඳව වැදගත් ස්ටේට්මන්ට් එකක් ප්‍රකාශයක් ඉදිරිපත් කළා. ඒක ඇත්ත වශයෙන්ම අද කාලෝචිතයි කියලා මා හිතනවා ඇත්තටම. ඉන් එකක් මං සඳහන් කරනවා නම් වැදගත් දේවල් කීපයක් සඳහන් කළා. සම්පූර්ණයෙන්ම තමන්ගේ මිත්‍රයින් ලක්ෂයකටත් වැඩි සංඛ්‍යාවක් ඒ ස්ථානයට එක්රැස් වුණා. ඒ මොහොතේදී මුහම්මද් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා විශේෂයෙන්ම සඳහන් කළා, අරාබි ජාතිකයෙකු සාමාන්‍ය කෙනෙකුට වඩා කවදාවත්ම උසස් වෙන්නේ නැහැ. ඒ වගේම සුදු ජාතිකයෙකු කළු ජාතිකයෙකුට වඩා උසස් වෙන්නේ නැහැ. ඉල්ලා බිත්තකුවා, යම් කෙනෙක් අල්ලා දෙවියන්ට කීකරු වෙනවා නම්, දේව නියෝගයට කීකරුව කටයුතු කරනවා නම්, ඒ පුද්ගලයා පමණයි උසස් පුද්ගලයා යන අදහස ඒ දේශනයේ ආරම්භයේදීම මුහම්මද් නබිතුමා සඳහන් කළා. ඒ තුලින් අපට පැහැදිලි වන එක දෙයක් තමයි වර්ණයෙන් ඒ වගේම කෙනෙකු උසස් පහත් ભેදයක් කියන එක දේව නියෝගයට යම් කෙනෙක් කීකරු වෙනවා නම්, භක්තිවන්තව ධාර්මිකව කෙනෙකු ජීවත් වෙනවා නම්, ඒ පුද්ගලයා කුමන රටක ඉපදුණු කෙනෙක් හෝ වේවා, කුමන භාෂා කතා කරන කෙනෙකු හෝ වේස්, ඒ පුද්ගලයා තමයි උසස් පුද්ගලයා යන අදහස පැහැදිලි කරමින් තමන්ගේ මිත්‍රයින් අතර ભેද සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට නබිතුමා එදා ඒ දේශනාවේදී කටයුතු කළා. ඔව්, ඒ වගේම තමයි මෞලවතුමා දැන් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා කෙනෙකු බ්‍රහ්මණයෙකු හෝ වසලයෙකු හෝ වන්නේ තමන්ගේ ක්‍රියාවන්ව. දැන් බලන්න මේ ආගමික මේ තමයි සහජීවනේ. සෑම ආගමකින්ම සඳහන් වෙන්නේ මෙවැනි අදහස්. නමුත් මිනිසුන් වැරදි අදහස් තමන් තුළ තබාගෙන කටයුතු කිරීම නිසා තමයි අද නොයෙකුත් ප්‍රශ්නද මතුවෙන්න තිබෙන්නේ. විශේෂයෙන්ම මුහම්මද් නබිතුමාණන් එදා ඒ දේශනයේදී තවදුරටත් සඳහන් කරන අවස්ථාවේදී මක්කම මහනගරය කියන්නේ සුද්ධ ස්ථානයක්. ඔව්. ඒ වගේම අද මේ මාසය අවසාන මේ හජ් වගකීම අනිවාර්ය වුණු මේ මාසයත් සුද්ධ වූ මාසයක්. ඒ වගේම මුහම්මද් නබිතුමාණන් ඒ අවසාන දේශනයේ සිදු කළ ඒ දිනයත් සුද්ධ වූ දිනයක්. මේ සුද්ධ වූ දිනය, ඒ වගේම මේ සුද්ධ වූ මාසය, ඒ වගේම මේ සුද්ධ වූ නරේට සමානව සඳහන් කළා මිනිසාගේ ගරුත්වය, ඒ වගේම මිනිසාගේ ජීවිතය, මිනිසාගේ සම්පත. කිසිම හේතුවක් මත මිනිසාගේ ගරුත්වය කෙලෙසෙන ආකාරයට කටයුතු කරන්න එපා යනුවෙන් මුහම්මද් නබිතුමාණන් එදා ඒ දේශනයේදී සඳහන් කළා. ඒ වගේම තමයි කෙනෙකුගේ ජීවිතය කිසිම හේතුවක් නොමැතිව නැති කරන්න එපා, විනාශ කරන්න එපා. අද අපි දන්නවා ත්‍රස්තවාද ක්‍රියාව සම්පූර්ණයෙන්ම ඉස්ලාම් හෙලා දකිනවා. ත්‍රස්තවාදය හෙලා දකිනවා වගේ පමණක් නොවේ, ත්‍රස්තවාදීන්ට දිය යුතු දඬුවම පිළිබඳවද අල් කුරානයේ සඳහන් වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඉස්ලාම් ආගම නමින් මුස්ලිම්වරුන්ගේ නමින් නොයෙකුත් සංවිධාන අද කටයුතු කරගෙන යනවා. නමුත් අල් කුරානයේ පැහැදිලිවම සඳහන් වෙලා තිබෙනවා ත්‍රස්තවාදයට කිසිම ඉඩක් නැහැ. උදාහරණයක් ඇටියට අපි සුද්ධ වූ යුද්ධය ගත්තත්, ආගමික නමින් කරන සුද්ධ වූ යුද්ධයකට ඉදිරිපත් වුණත් නබිතුමාගේ නියෝගයක් තමයි කාන්තාවන් ඝාතනය කරන්න එපා, දරුවන්ව ඝාතනය කරන්න එපා. ත්‍රස්තවාදය අපි සම්බන්ධ කරලා බලනකොට අපිට පැහැදිලි වෙනවා ත්‍රස්තවාද ක්‍රියාව තුළින් සම්පූර්ණයෙන්ම යම්කිසි පිපිරීමක් සිදු වුණොත් එතන කවුද ඒකට සම්බන්ධ වෙන්නේ? වැරදිකරුවන් පමණක් නොවේ, කාන්තාවන්, ඒ වගේම දරුවන්, අසරණයින් සියලු දෙනාම සම්බන්ධ වෙනවා. ඒ නිසා ඉස්ලාම් අල් කුරානයේ නීති රීති අදහස් ගැන අපි සැලකිල්ලට බලන අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම මේ ත්‍රස්තවාදය හෙලා දකිමින් ත්‍රස්තවාද ක්‍රියාවන්ට කිසිම කෙනෙක්, ඊයේ මට මතකයි අර මක්කම මහනගරයේ හජ් වල වැදගත් දවස අරෆා දවස. ඒ අරෆා දවසේදී ඊයේ හරියටම මම ඉතන හැටියට 3:00 PM විතර සජීවීව අපේ මේ දේශීය ගුවන් විදුලිය ලාංකිකයින්ට ඒ දේශනය සවන් දෙන්නට අවස්ථාව සලස්වා දුන්නා මුස්ලිම් සේවය. ඒ දේශනයේදී පවා ඊයේ වැදගත්
යුත්කමක් හැටියට ඒ නබිතුමාගේ දේශනේ සඳහන් කරලා පැහැදිලි කළේ ත්‍රස්තවාදයට ඉඩ තියන්න එපා. දරුවන්ට මේ පිළිබඳව දැනුමක් දෙන්න. මොකද්ද මේ ත්‍රස්තවාදය කියන්නේ? ඒ අද කුඩා දරුවන්ගේ මාර්ගයෙන් මේකේ පටන් ගැනීමක් සිදු වීගෙන යනවා. ත්‍රස්තවාදයේ මේ ආගමයි අතර සම්බන්ධයක් නැහැ. නැහැ, සම්පූර්ණයෙන්ම නැහැ. ත්‍රස්තවාද ක්‍රියාව සම්පූර්ණයෙන්ම හෙලා දකිනා වගේම ත්‍රස්තවාදීන්ට දිය යුතු දඬුවමක් සඳහන් කරලා තිබෙනවා. ඒ තරම් පැහැදිලිවම ත්‍රස්තවාදයේ සම්පූර්ණයෙන්ම තුරන් කළ යුතුයි කියන අදහස පවා එදා ඒ නබිතුමාගේ ඒ අදහස අරගෙන ඊයේ පවා ඒ දේශනේදී පැහැදිලි කළා. ඔය ප්‍රශ්නේ තියෙන ආගමික දාර්ශනිකයන් නායකයන් මේ පිළිබඳව ඉතාමත් පැහැදිලිව කරුණ ඉදිරිපත් කළා තියේදී නොයෙකුත් සංවිධාන නොයෙකුත් ආකාරයකින් මේ කටයුතු සිදු කරගෙන යනවා සමහරු. සාමාන්‍යයෙන් ඉතින් මේ පෘථග්ජන ලෝකයේ වෙන දේවල් සිදු වෙන්නට පුළුවන්. හරි, මිනිසුන් ඉන්නේ අඩු ප්‍රමාණයක්නේ. සෑම තත්වයකින්ම මිනිසු හොඳ මිනිසුත් ඉන්නවා, නරක මිනිසුත් ඉන්නවා. ඒ වගේම වැරදි වැඩ ඝාතනය කරන්නන් දූෂකයින් බොහෝ දෙනෙක් සමාජය තුළ සිටින මේ කාල වකවානුව තුළ අපි ඔවුන්ට පැහැදීමක් කිරීම වැගකීමක් හැටියට අපි සලකන්නේ මේ මොහොතේදී. ඔව්, බලන්න නබිනායකතුමන්ගේ අවසන් දේශනය මොනතරම් ආකාරයට වැදගත්ද. ගෞතම බුදුරජාණන් වහන්සේ, නබිනායකතුමන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ හැමදෙනාම දේශනා කළේ යහපතක්, හොඳක් තමයි දේශනා කළේ. අපි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මොහමඩ් මයිස් මහතාගෙන් අපි දැනගන්නට කැමතියි. දැන් මේ මුස්ලිම් ජාතිය, එහෙම නැත්නම් ඉස්ලාම් ආගම අදහන්නන් තුළ මේ බොහොම අපූරු චාරිත්‍ර තිබෙනවා. එහි බොහෝ සමාජ විද්‍යාත්මක වටිනාකම් තිබෙනවා. දැන් අපි සමාජ විද්‍යාවේදී ඉගෙන ගන්නවා විවිධාකාරයේ, දැන් ලංකාවේ සමාජ විද්‍යාවේදී විවිධ පළාත්වල කොහොමද අවමංගල චාරිත්‍ර සිදු වෙන්නේ, අපේ වැදි පරපුරේ කොහොමද අවමංගල චාරිත්‍ර, ඒ වගේ විවාහ චාරිත්‍ර සිදු වෙන්නේ, විවිධ කුල පිළිබඳව අපි කතා කරනවා, කින්නර පිළිබඳව, රොඩි කුලය පිළිබඳව, මේ ආදි වශයෙන් සමාජ විද්‍යාවේදී. දැන් මේ ඉස්ලාම් දහම අදහන්නන් තුළ මේ විවාහ චාරිත්‍ර, අවමංගල චාරිත්‍රය තුළ අපූරු වටිනාකමක් අපිට ගන්නට පුළුවන් නේද සමාජයට? මම හිතන්නේ බොහොම ස්තුතියි මේ අපේ මෞලවීතුමාට සෑහෙන විස්තරයක් කරා මේ සම්බන්ධයෙන්. දැන් මම මුලින්ම පැහැදිලි කරන්න කැමති, දැන් නිවැරදි ධර්මයේ සහ ජනප්‍රිය ක්‍රියාකාරකම් අපි කියනවා. දැන් ඕනම ආගමක ගත්තාම, දැන් බුද්ධ ආගමේ, කතෝලික ධර්මයේ තියෙනවා නිවැරදිව කියලා තියෙන දේ සහ මිනිස්සු ජනප්‍රියව කරන දේ අතර පොඩි වෙනසක් තියෙනවා. නමුත් සමාජයේ මිනිස්සු දකින්නේ නිවැරදි දේ නෙමෙයි. ඉස්ලාම් ධර්මයේ තුල නබිතුමා කියපු දේ, කුරාණයේ කියපු දේ නෙමෙයි දකින්නේ සාමාන්‍ය මිනිස්සු ජනප්‍රියව කරන දේ. ඔකට හොඳම උදාහරණයක් මම කියන්නම්. මේක සමාන සංවේදී කාරණාවක්. දැන් ඉස්ලාම් ධර්මයේ තුල කියලා නෑ කළු පාට අඳින්න කියලා කාටවත්. ඒ කළු කියන එක සමහර වෙලාවට සමහර ප්‍රදේශවල ඇඳුමක්. නමුත් අපේ රටේ දැන් ඒ ඇඳුම අඳින සමහර කාන්තාවන්, නමුත් ඒක ඉස්ලාම් ධර්මයේ අනිවාර්ය කොටපු දේවල් නෙමෙයි. නමුත් ඒක තමයි අපි දකින හැමතැනම දකිනවා. ඉස්ලාම් ධර්මයේ බොහෝ දුරට හරීම අපි කියන විදිහට සංවේදීතාවයෙන් යුක්තව, අනිත් සමාජය ගැන යුක්තව, ඒ කියන්නේ නබිතුමාගේ පටන් කොහොමද අනිත් ආගමකට කටයුතු කරන්නේ ඉස්ලාම් ධර්මයේ සමහර අවස්ථාවලදී කියලා දෙනවා. වෙනත් අන්‍ය ආගමක පූජකයන් ඇවිල්ලා මුස්ලිම් පල්ලිය තුල තමුන්ගේ පූජා කටයුතු කරලා තිනවා. ඒක ඉස්ලාම් ධර්මයේ කියලා තියෙනවා. අපි ජීවත් වෙන රට ඉස්ලාම් රටක් නොවුනත් අපි ඒ රටේ නීතියට අවනත විය යුතුයි. ඒ රටේ නීතියට ගරු කර යුතුයි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම, මම ඔබතුමාගේ ඉරිතිරිතල් දෙන්න කලින් කැමති, ලෝකයේ මුස්ලිම් ජනතාව කෝටි 125ක් විතර ඉන්නවා. ඒක මේ හජ් උත්සවයට 135,000 විතර සම්බන්ධ වෙනවා. නමුත් ලංකාවේ ජීවත් වෙන්නේ 120,000 වගේ ප්‍රමාණයක්. බොහොම 8%-9% වගේ බොහොම සුළු ප්‍රමාණයක්. නමුත් සමහර ලෝකයේ කෝටි 20,000-25,000 ජීවත් වෙන ඉන්දියාව වගේ රටකට වඩා ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව සමගින් සහයෝගයෙන් අනිත් අයක ජීවත් වෙනවා. මම හිතන්නේ ලාංකීය සමාජය තුළ ජනතාව අතර එහෙම ගැටුමක් නැහැ. මම සමාජ විද්‍යාත්මක කටයුතු වගකීමෙන් කියනවා, මමත් මුස්ලිම් පුරවැසියෙක්. මම ජීවත් වුණේ සිංහල සමාජය තුළ, සිංහල බෞද්ධ සමාජය තුළ. මම ඉගෙන ගත්තේ පෙරාද විශ්වවිද්‍යාලේ, උගන්වන්නේ කොළඹ විශ්වවිද්‍යාලේ. මම දැනට කොළඹ විශ්වවිද්‍යාලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අනුශාසකවරයා කියන ශිෂ්‍යයන් සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන තනතුරක් දරන්නේ. ඒතර මේවා ලබා ගැනීමේදී, මට ඉගෙන ගැනීමේදී, මගේ මිතුරන් තුළ හෝ මම මෙහෙම සිංහල භාෂාව හැසිරවීමේත් මට කිසිම ආකාරයකින් ලංකාවේ එහෙම ජනවාර්ගික වශයෙන් මට බෙදීමක් හෝ මාව කොන්කිරීමක් වුණේ නැහැ. මං හිතන්නේ මේ ලංකා සමාජය තුළ මුස්ලිම් වරුන්ට ප්‍රමාණවත් තරම් ගොඩක් පහසුකම් සහජීවනය අවශ්‍ය අවස්ථාවෙන් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ
ගත්තොත් එම ඕනම විභාගයක් සිකුරාද දවසක පටන් ගන්න දෙකට හේතුව මුස්ලිම් අයගේ පූජාව හින්දා ඒ තරම් ශ්‍රී ලංකා සමාජය තුළ මේ සහජීවනයේ තියෙනවා අපි දැක්කොත් එහෙම සමහර වෙලාවට රෝහලකට ගිහින් බලන්න ඔබතුමා එක වෛද්‍යවරයා දෙමළ ජාතිකයෙක් එහෙම නැත්නම් හෙදිය සිංහල ජාතිකයෙක් රෝගියා මුස්ලිම් කෙනෙක් නමුත් ඕන්නේ රෝගියාව ගොඩ දාන්න කොච්චරනම් මෙහෙයක් කරනවද ඒ වගේම තමයි මේ ලංකාවේ ගත්තාම සහජීවනයේ මිනිස්සු අතර ප්‍රමාණවත් තරම් තියෙනවා මම ඒක දැඩි ලෙස විශ්වාස කරනවා මේ ගැටලුව තියෙන්නේ බලය සඳහා වූ දේශපාලනය තමයි මේක තියෙන්නේ කවදාකවත් LTT ව්‍යාපාරයේ විසින් දලදා මාලිගාවට පහර දීපු වෙලාවේ කිසිම කෙනෙක් සාමාන්‍ය මිනිස්සු මේ කෝවිල් වලට පහර දෙන්න ගියෙත් නැහැ ඒ වගේම අලුත්ගම සිද්ධිය වෙච්ච වෙලාවේ මුස්ලිම් වරුන්ට යම් ප්‍රශ්නයක් වෙච්ච වෙලාවේ ඕන්ට උදව් කරෙත් ඕන් වෙනුවෙන් කතා කරෙත් සමහර සිංහල නායකයෝ අපේ අපවත් වෙච්ච රෝබිද හාමුදුරුවෝ වගේ අය ගත්තාම ඉතින් මම හිතන්නේ ලංකාවේ බිහි වෙච්ච ශ්‍රේෂ්ඨතම සහජීවනයේ වෙනුවෙන් කැපවෙච්ච නායකයෙක් එතුමා වෙනුවෙන් මුස්ලිම් වරු සැහැණ දුක්ින්ද හැම මුස්ලිම් පල්ලියක මෙතුමාගේ ආමංගල කටයුතු වෙලාවේ සුදු කොටි දාලා ගෞරව දැක්වුවා ඒකින් පෙනියන්නේ ජනතාව තුළ ජනතාව අතර එහෙම ගැටලුවක් නැහැ සමහර වෙලාවට මේ ජනප්‍රිය සමාජය තුළ යම් යම් කණ්ඩායම් ඉන්නවා දේශපාලන පක්ෂ තියෙන්න පුළුවන් ඔවුන් තමයි ඔවුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් මේ දේ කරන්නේ ඉතින් මම සමාජ විද්‍යාඥයෙක්ට වගකීමෙන් කියනවා ලංකාවේ ජනවාර්ගික ජනයා අතර මේ ගැටලුව තියෙන්නේ බලය සඳහා කටයුතු කරන එක එක සිවිල් සංවිධාන සමහර වෙලාවට සමහර පක්ෂ තමයි මේක දේ කරන්නේ ඉතින් ඔබතුමාගේ අහපු ප්‍රශ්නේ ගත්තාමත් මුස්ලිම් ජනතාව සමහර වෙලාවට ඒ ඔවුන් ජීවත් වෙන පළාත් අනුව දැන් නැගෙනහිර පළාතේ ඉන්න අය දෙමළ භාෂාව වැඩිපුර කතා කරන ඉන්දියානු බලපෑමට ලක් වෙච්ච යම් චාරිත්‍ර ආරිත්‍ර ඔවුන්ගේ තියෙනවා සමහරවිට ඔවුන්ට සිංහල කතා කරන්න පුළුවන් ඒකට අඩුයි නමුත් දැන් අපි රට වටේම ජීවත් වෙන මුස්ලිම් ජනතාවත් එහෙම දැන් කොළඹ කුරුණෑගල නුවර අපි ගත්තත් ඉතිහාසයේ ඉඳලම සමහර වෙලාවට අපේ පරම්පරාව ආරම්භ වෙන්නේ එක පරම්පරාවක් ආරම්භ වෙනවා මැද පෙරදිගෙන් ආපු මුස්ලිම් ප්‍රජාවකින් පසු කාලීනව ඉන්දියාවෙන් ආපු මුස්ලිම්වරු. ඉතින් අපි විශ්වාස කරනවා මුල් කාලයේදී මුස්ලිම්වරුන්ගේ ආරම්භය ආරම්භ ලබුවාම අරාබියෙන් ආපු අය හිටියත් ඔවුන්ගේ බිරින්දෑවරු වෙන්නේ ඔවුන් විවාහ වෙන සිංහල කාන්තාවන්. තාමත් ඉන්නවා ලංකාවේ සමහර පළාත්වල සිංහල මුස්ලිම් නම් ආරච්චි මුදියන්සේලාගේ මොහම්මද් කියන නම් තියෙන අය ඕනතරම් ඉන්නවා තාම ලංකාවේ. ඒ කියන්නේ නුවර ගත්තත් එහෙමයි වෙන පළාත්වල ගත්තත් එහෙමයි. ඒ කියන්නේ ඉතිහාසය තුළ අපි පැහැදිලිවම දැකලා තියෙනවා මුස්ලිම් ප්‍රජාවයි සිංහල ප්‍රජාව ඒ වගේම දෙමළ ප්‍රජාව සහයෝගයෙන් කටයුතු කරලා තියෙනවා. මේවට හොඳම උදාහරණ තමයි ඔවුන් අතර තියෙන චාරිත්‍ර වාරිත්‍ර. සමහර වෙලාවට ගනුදෙනු කිරීම. ඒ සමහර වෙලාවට සමහර ප්‍රදේශවල තියෙන පන්සල්වල ලොකු හාමුදුරුවෝ තමයි මුළු ප්‍රදේශයේම ගනුදෙනු කරන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම මුස්ලිම් අයගේ චාරිත්‍ර වාරිත්‍ර නිරන්තරයෙන්ම අර ඔබතුමා අහපු විදිහට සාමූහිකත්වයේ තමයි ප්‍රගුණ කරන්නේ. හේතුව මුස්ලිම් ආගමේ අපි මේක දර්ශනයක් කියලා කියන්නේ මේක ධර්මයක්. ඒ වගේම මේක ප්‍රායෝගිකව අපි පෙන්වුම් කරන්න ඕන දෙයක්. මම සමහර වෙලාවට අපි විශ්වාස කරනවා බුදුහාමුදුරුවෝ නබි නායකතුමා ජීසස් වහන්සේලා ඒ තුන්දෙනාගේ වරම් බැලුවොත් එහෙම සමාන ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ අපි විශ්වාස කරනවා පැහැදිලිවම බුදුන් වහන්සේත් නබිතුමාට කලින් මෙලොව පහළ වෙච්ච සමාජයේ හොඳ තැනකට ගෙනියන්න උත්සාහ කරපු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඉතින් ගන්න මෙතුමාලා දෙන්න අතරම සමාන ලක්ෂණ තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ධර්මයන් දෙකේම බොහෝ සහජීවන තත්ත්වයන් තියෙනවා. නමුත් අවාසනාවකට වාගේ සමහර කොටස් ආගම නිවැරදිව දන්නේ නැති අනිත් මිනිසුත් එක්ක දීර්ඝකාලීනව ගනුදෙනු කරලා නැති භාෂාව හරියට හසුරවන්නේ නැති පිරිස් තමයි යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වලට මේක ගෙනියන්නේ. නමුත් ඒකෙන් අපිට අදහස් වෙන්නේ නැහැ මේක ආපහු කරන්න බෑ කියලා. දැන් අද හොඳම තත්ත්වය තමයි ලංකාවේ ගත්තාම මේ සහජීවනය ගන්නාම ගොඩක් මුස්ලිම් ප්‍රදේශවල ඉන්න ජනතාව අද 35-40% කතා කරන්නේ සිංහල භාෂාව. දැන් උදාහරණයක් කරගෙන මම ජීවත් වෙන කුරුණෑගල පළාතේ අපේ පළාත්වල මිනිසුන්ට දෙමළෙන් කියනවට වඩා සිංහලෙන් කියවුවාම තමයි තේරෙන්නේ. අද සමහර පල්ලිවල දේශනේ පවත්වන්නෙත් ප්‍රධාන සිංහල භාෂාවෙන්. ඉතින් අපිට පොඩි පරිශ්‍රණයක් කරලා බලන්න වෙයි සමාජ විද්‍යාත්මක හෝ මානව විද්‍යාත්මක ඇයි ලංකාවට ආපු මිනිස්සු ලංකාවට අරාබියෙන් ඉන්දියාවෙන් ආපු මුස්ලිම්වරු ඇයි දෙමළ කතා කරේ? ඇයි සිංහල කතා කරේ නැත්තේ? නමුත් ඒකට ඉතිහාසයක් තියෙනවා. සමහර වෙලාවට මුල් කාලේ ඉන්දියාවේ බලපෑම් හින්දා දෙමළ භාෂාව වැඩිම අපිට බලපෑම් කරා. නමුත් අරාබියෙන් ඇවිල්ලා සිංහල ප්‍රදේශවල පදිංචිච්ච කට්ටියලම් බලන්න
ඔවුන්ගේ සිංහල භාෂා භාවිතය හොඳයි සිංහල ජනතාවට ගනුදෙනු කරන විදිය හොඳයි ඉතින් දැන් පසු කාලීන නායකයෝ තමයි දෙමළ පාසල් වෙනම මුස්ලිම් පාසල් වෙනම බෞද්ධ පාසල් වෙනම කියලා පටන් ගත්තේ මම හිතනවා තවම අපිට පුළුවන් සාමාන්‍ය සමාජය තුළ අපි දකිනවා මේ සහජීවනයේ ඕනතරම් තියෙනවා නමුත් මේ සහජීවනයේ නැත්තේ යම් යම් ආකාරයෙන් දේශපාලන වශයෙන් හෝ සංවිධානාත්මකව කටයුතු කරන කොටස් කීපයක් වශයෙන් තමයි ඉතින් ඒ නිසා අපි මේ මාධ්‍යයට ස්තුතිවන්ත වේ යුතුයි මේ දේ සාමාන්‍ය මිනිසු තුළට ගෙන යාම මේක ඉතා වැදගත් පණිවිඩයක් වෙන්නේ ඒ නිසා තමයි මම හිතන්නේ තව අපිට කාල වේලාව තියෙනවා දිගින් දිගටම කතා කරන්න පුළුවන් බලමු අපි ඉස්සරහට අනිකුත් අදහස් එක මේ දේවල් සම්බන්ධ කරගන්න ඔව් බොහොම අපූර්වට ඔබතුමා දැන් මායසුව ප්‍රශ්නෙට ගොඩක් එහාට ගිහිල්ලා බොහොම විශාල පැහැදිලි කිරීමක් වඩා වැදගත් වූ පැහැදිලි කිරීමක් කරනු ලැබුවා විශේෂයෙන්ම මේ ජාතින් අතර සහජීවනයේ ආගම් අතර සහජීවනයේ බොහොම අපූර්වට ඔබතුමා ඉදිරිපත් කළා ඒ වගේම අපේ මෞලවිතුමාටත් තියෙනවා යම් පැහැදිලි කිරීමක් කරන්නට මම දැන් පොඩි පැහැදීමක් කරන්න වෙනවා විශේෂයෙන්ම අපේ මේ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යාපන අධ්‍යනංශයේ අපේ මොහොමඩ් මහිස් මහතා කියපු ඒ අදහස් වලට එතුමා සඳහන් කළා මේ කළු පාට අඳින්න ඕනේ කියන එක අනිවාර්ය නැහැ කියන කතාවක්. ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව පොඩ්ඩක් මම පැහැදිලිමක් කරන්න ඕනේ. විශේෂයෙන්ම අද මේ හජ් අවුරුදු උත්සව දවසේ කතා කරන අපි මාතෘකාවට අදාළ දෙයක් තමයි හජ් වල වැදගත් දිනය අරෆා දිනය. ඊයේ දිනේ. ඒ දිනේදී තමයි මුහම්මද් නබිතුමාණන් තමන්ගේ අවසාන දේශනය ඉදිරිපත් කළේ. ඒ දේශනයේ විශේෂයෙන්ම සඳහන් කළ දෙයක් තමයි කාන්තා අයිතිවාසිකම් පිළිබඳව. අද කාන්තාවන්ට ඇතිවන්නා වූ හිරිහෙර ඔවුන්ට ඇතිවෙන්නා වූ අපරාධ පිළිබඳව නොයෙකුත් ආකාරයේ කතා කරනවා ඒ පිළිබඳ සමුළු පවත්වනවා විශේෂයෙන්ම මුහම්මද් නබිනායක තුමාණන් සඳහන් කළා කාන්තාවන් පිළිබඳව සඳහන් කරන අවස්ථාවේදී කාන්තාවන් කෙනෙකුට බිරිඳක් වශයෙන් ලබා දී තිබෙන්නේ ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම අල්ලා දෙවියන් ප්‍රශ්න කරයි. අනිවාර්යයෙන්ම ප්‍රශ්න කරයි. තමන්ට කැමැති මතයට අනුව ඔවුන් සමග ජීවත් වෙන්න බෑ. අල්ලාගේ නියෝගයක් තිබෙනවා. ඒ නියෝගය අනුව තමයි ඔවුන් සමග ජීවත් වෙන්න ඕනේ. ඒ අවස්ථාවේදී ඒ කාන්තාවන්ගෙන් පැත්තෙන් යම්කිසි හානියක් සිදු නොවන්නට නොයෙකුත් දේවල් ඉස්ලාම අපට සඳහන් කරලා දීලා තිබෙනවා විශේෂයෙන්ම තමන් එදා ඒ දේශනයේදී මුහම්මද් නබිතුමා සඳහන් කළා ස්වාමි පුරුෂයා අකමැති කෙනෙක් තමන්ගේ නිවසට ඔවුන්ට අනුමැති දීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමක් කළ යුතු බව මුහම්මද් නබිතුමාණන් සඳහන් කළා එදා ඒ දේශනයේදී මේ තුලින් අපට පැහැදිලි වෙන දෙයක් තමයි සෑම කාන්තාවක්ම තමන්ව ආරක්ෂා කරගන්න විශේෂයෙන්ම කාන්තාවන්ගේ ශරීර අවයවයන් ආරක්ෂා කරගන්න කියලා විශේෂ ඇඳුමක් ඇටියට අල්කුරානයේ සඳහන් වෙනවා. නමුත් අද කළු පාටින් අඳින්නට හේතුව තමයි එදා ඒ අල්කුරාන් වැකිය පහළ වුණ අවස්ථාවේ. අල්කුරාන් නියෝගයක් පහළ වෙනවා තමන්ගේ ශරීරය වහග ආවරණය කරගන්න තමන්ගේ ශරීරය ආවරණය කරගන්න කියන ඒ අල්කුරාන් වැකිය පහළ වන අවස්ථාවේදී එදා ඒ සියලු දෙනාම වාගේ ඇන්දේ කළු පාටෙන් ඒ නිසාම එය අනුගමනය කරමින් තමයි අද සිටින ඉස්ලාම් මුස්ලිම් කාන්තාවන් ඒ ඇඳුම අඳින්නේ ඒ පිළිබඳ පොඩි පැහැදිලිමක් මම කරන්න ඕනේ ජනතාව සම්ප්‍රදායට ගරු කරනවා දැන් අපි හිතමු දැන් උඩ රට ඇඳුම කියලා තියෙනවා අපි එහෙම තියෙනවනේ ඒ වගේ අර එදා සිට පැවතෙන සම්ප්‍රදාය අනුගමනය කරනවා යම් කිසි මූල බීජයක් තියෙනවනේ ඒ අවස්ථාවකටම නේද ඒ අනුව ඒ සිරිත ආරක්ෂා කරගෙන ඉනවා ඉතින් ඒක ගැටලුවක් නොමෙතිනම් ප්‍රශ්නයක් නැහැ නේද විශේෂයෙන්ම තව දෙයක් මතක් කළ යුතු දෙයක් තමයි අද සාමාන්‍යයෙන් දික්කසාද සමාජය තුළ බහුලව පවතිනවා. ඔව්. ඒකට හේතුවක් ඇටියට අපිට සඳහන් වෙනවා වැරදි සම්බන්ධතා. මේ වැරදි සම්බන්ධතා සම්පූර්ණයෙන්ම නැති කරන්නට පුළුවන් ආකාරය අපි අනිවාර්යයෙන්ම ඒ නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ නියෝගය අනිවාර්යයෙන්ම අනුගමනය කරන්නට පුළුවන් නම් ඇත්ත වශයෙන්ම අපට මේවායින් වැළකී ජීවත් වෙන්නට අවස්ථාවක් ලැබෙනවා. ඔය ප්‍රශ්නේ තියෙන මේ දහම් කරුණු හරියට සම්ප්‍රේෂණය වෙන්න ඕනේ. මේ ආගමික මැතිබඳුන් වෙතර නේද? මේ වැරදි ක්‍රමවේද ඔස්සේ සම්ප්‍රේෂණය වුණාම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ කොහොමද මේ වැඩපිළිවෙල හොඳට සම්ප්‍රේෂණය කරන්න වැඩපිළිවෙලවල් තියෙනවද? වැඩපිළිවෙලක් ඒක තමයි නබි මුහම්මද් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම. මම නුතුම අපි විලඳ විරාමයකට ගිහිල්ලා එමු.
දශක දෙකක නොමිදුණු විශ්වාසයෙන් අතිවිශිෂ්ට ඕස්ට්‍රේලියානු හා බ්‍රිතාන්‍ය තාක්ෂණයේ පෙරදරිව සියලුම ස්වභාවික ආපදාවලට උරුස්තු දෙන ලංකාවේ අංක 1 QST RB500 අධිශක්ති වාහනේ කම්බි දෙලිතා ලාභදායි පාසු මිලට මෙල්බන් දේශීය ගොඩනගන අපගේ ශක්තිය ප්‍රබල දුබල අති ප්‍රබල මත ගැටෙන බලාරගල මගේ දෙපසින් බලදේව ඒකනායක සහ විරෝධ රාජ මන්ත්‍රී දැන් ඒකනායක මැතිතුමාගේ වාරය සිල්කා කවුරු මොනවා කිව්වත් බලයේ තියෙන අපේ අතේනේ රාජමන්ත්‍රී මෙතුමා එක පිළිගන්නවද? ඔය කියවට අපේ ඇතේ තමයි රිමෝට් එක තියෙන්නේ. පරණ කතාවක් නේ. ඔබතුමාලගේ ඇතේ රිමෝට් එක තුනට වැඩක් නැහැ. ඕකේ බැටරි බහැලා. රිමෝට් එකේ බලය ඔබේ අතට ගන්න. ලක්ෂපාන පෙන් ලයිට් බැටරි දාලා තියා ගන්න. ලක්ෂපාන පුංචි බලාගාරේ. සුදු අරලිය මල් සුවඳයි කාවඩි කපුරු සුගන්ධයයි පන්සලේ සහ කෝවිලේ ප්‍රාර්ථනා මල් පල ගන්වන කාවඩි කපුරු සුගන්ධේ අඩ සියවසකට ආසන්න නොබිඳුණු ජනතා විශ්වාසය වැඩි වේලාවක් ආලෝකය හා සුවඳ දෙන කාවඩි කපුරු දෙවියන් තුටුවන දිව්‍යමය සුවඳ ඔබේ නිවස දේවස්ථානයක් කරයි ශක්ති වාණී කම්බි ශක්තිමත් ගොඩනැගිලි සඳහා අති නවීන තාක්ෂණින් නිපදවන ශක්ති TMT RB500 වාණී කම්බි SLS තත්ත්ව සහතික සහිතව අපේම රටේ නිෂ්පාදනයක් ශක්ති වාණී කම්බි දැන් සාධාරණ මිලකට දිවයින පුරා වැඩි සවිබලයක් වැඩි ආරක්ෂාවක් ශක්ති වාණී කම්බි ගීතයකට තනුවක් හදන්න. තනුවකට ගීතයක් ලියන්න. ගී තනු රචනය ඉගෙන ගන්න ඔබටත් අවස්ථාවක්. මම නාලක අංජන කුමාර්. කොත්මලේ පිහිටි SLBC මාධ්‍ය අකඩමියට ඔක්තෝබර් මුල් සතියේ මම එනවා. මේකට සහභාගී වීමට කැමති ඕනෑම අයෙක් මා සමග එකතු වන්න. කතා කරන්න. චූලාවයට 0.714 217532 සමන්ට 0.718 446544 ඔක්තෝබර් මාස සීමිත කණ්ඩායමක් සමග සුභාවිත ගීතයට මඟ කියන්නට අපි සූදානම්. ජාතික ගුවන්විදුලිය යහපත් මාධ්‍ය සංස්කෘතියක් සඳහා. අදහස් නම් පවුවෙන් ලෝක කැවැලි වලට නොබෙලි ඥාද නිවහල් වී වියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොයිනෝ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ පටුවද සොලින් තොරව නේද අපේ පණ්ඩිත WD අමරදේව සුනිල් ඉදිරිසිංහ ඇතුළු පිරිස ගීතය ගායනා කළේ මේ ගීතය එදාටත් අදටත් අනාගතයටත් කාලෝචිත ගීතයක් අපි යලිත් යනවා අපි දුරකතනේ ඉන්නවා කියලා කියනවා ඔබ අයිබෝවන් අතුල හේමන් අපිට කෙටියෙන් කරුණ ඉදිරිපත් කරන්න පළමුවෙන්ම නබිනායකතුමා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ ගත්තොත් ඒ කියන්නේ ආගම සම්බන්ධව ඔවුන් ඒ කියන්නේ ඉදිරිපත් කළා තිබෙන්නේ ආධ්‍යාත්මික මිනිසුන්ගේ දියුණු කරගන්න. ওই තුන් දෙනාම ඉදිරිපත් කළා තියෙන්නේ මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණු කරගන්න. දැන් අපිට ප්‍රශ්නයක් තිබෙන්නේ මිනිසුන්ගේ ආධ්‍යාත්මික කොතන තියෙන එක වෙනම සංවාදයක්. ඒ නිසා දැන් අපේ දැන් මුස්ලිම් සිංහල දමිළ ජාතිවාදී බිදුම්වාදී දක්වා අපේ රට ඉතිහාසයේ දිගුවක් හැටියට ගමන් කරලා තිබෙනවා. මෙන්න මේ සහජීවනයේ අපේ බිමේ ඉන්න ජනතාව අතර නෙවෙයි මේ සහජීවනයේ බිඳලා තිබෙන්නේ. අපේ රට ගත්තොත් ඒක බිඳලා තිබෙන්නේ පක්ෂ නායකත්වයේ විසින් ඉතිහාසයේ පුරාම 83 කළු ජූලිය මේ මෑතකදී යම් සංවිධාන හදාගත්ත ජාතිවාදී ගැටුම් ඒවා නිර්මාණය කරේ දේශපාලන නායකත්වයේ. ඒ නිසා මිනිසු බිමේ මිනිසු අතර ගැටුමක් නැහැ. අපි බොහොම සහෝදරත්වයෙන් ජීවත් වෙනවා සිංහල දමිළ මුස්ලිම් ජනතාව. ඒ නිසා දැන් මෙන්න මේ දැන් මේ මේක හරියට තේරුම් ගන්න ඕනේ ජනතාව. ජනතාව තේරුම් ගන්න ඕනේ උසි ගන්නන දේශපාලඥයන් වටා ඒක රස වෙලා අපේ සහජීවනේ බිඳ ගන්නවද කියන එක ජනතාව හරිය සංවිධානක බුද්ධියෙන් ඉන්න ඕනේ. ඒ නිසා දැන් ආගම්වාදී මූලධර්මවාදී බිදුම්වාදී
ලෝකයේ ඒ කියන්නේ මිලක් අතර දක්වා ගමන් කරලා තිබෙනවා. හැබැයි චීනය ගත්තොත් චීනය ටිබෙට්ේ වෙන් කරලා එකතු කරනකොට ජාතිවාදය අවුස්සුනා. හැබැයි චීනයවිල සමාජවාදී රටක් ඒ කියන්නේ එක ලේ බිඳුවක් කොලවන්න නැතුව ඒක සමීපවටපත් කරා. ඒ රටේ සමාජවාදී පසුබිමත් තුල හැබැයි ලෝකෙම ජාතිවාදී ආගමවාදී මූලධර්මවාදී අහුරු වෙන්නේ සමාජවාදී තුල ධනේශ්වර සමාජය තුල මෙන්න මේක ගැටුම්ම් බවට පත් කරනවා. මේක මම මේ ලොකු කතාවක් කියන ගේන බොහොම ස්තුතියි. ඔබම ස්තුතිය විද සමාජ විද්‍යාඥයින් මත පල කරලා තියෙනවා කවද හෝ දිනක මුළු ලෝකයේම රටවල් මේ කියන්නේ දේශපාලන ක්‍රමවේදයේ යම්කිසි ආකාරයකට සමාජවාදී දේශපාලන ක්‍රමවේදයකට ලෝකෙමයි කියන එක තමයි සමාජ විද්‍යාඥයින් ඉඟිපල කරලා තියෙන බොහොම ඈත තව ඉතිහාසයේ තව ඉදිරියට යන්නට ඕනේ අනාගතයට එහෙම කාලවකවනක් වෙයි කියලා. දැන් අපේ මොහමඩ් මයිස් මහතාත් ඉන්නවා. ඒ වගේම අපි මෞලවතුමාට අර දුරකථනයේ කතා කර හිතවතට වශයෙන්ම දැන් අපි දැන් දුරකථනයේ කතා කරපේ මාත්මයානන්ට අපි විශේෂයෙන්ම අතුල මාත්මයාට සඳහන් කළ යුතු දෙයක් තමයි පක්ෂයක් ඇටියට දේශපාලන සම්බන්ධතා සම්බන්ධව අපි මේ මොහොතේදී මෙතන කතා කරන්නට අපිට අවස්ථාවක් නැහැ. අපි ඒකට සම්බන්ධත් නැහැ. ආගමික වශයෙන් මේ මොහොතේදී මා වැදගත් දෙයක් මතක් කරන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් අපේ මැවීම ගැන අපි බලන අවස්ථාවේදී සියලු දෙනාම එක් පුරුෂයෙක් ඒ වගේම එක් කාන්තාවක් ඒ තුලින් තමයි මෙලොවට දිවි වෙලා තියෙන්නේ. මේකයි අල් කුරානයේ අදහස. අප අතර පෞල් ආකාරයෙන් වෙනස් වීමක් තිබෙන්නේ අපි එකිනෙක අඳුනා ගැනීමට. වෙන මම උසස් අනිත් අය පහත් කියන වාර්ගික ප්‍රශ්නයක් මතු කරන්නට නොවේ. දැන් සාමාන්‍යයෙන් අපේ රටේ ජීවත් වන ජනතාව තුළ සිටින සියලු දෙනා අතර යම් කෙනෙකුට රෝගාතුර වී ලෙඩ රෝග වී ඔවුන්ට රුධිරේ ලේ දෙන්න අවශ්‍ය වුණා නම් ඒ මොහොතේදී පවා අපි කවුරුත් බලන්නේ නැහැ මුස්ලිම් කෙනෙකුගේ ලේ කියලා හෝ එහෙම නැත්නම් සිංහල කෙනෙකුගේ ලේ කියලා අපි කවදාවත්ම මේ රෝහලෙන් අපෙන් ඉල්ලන්නේ නැහැ. කාගෙත් රුධිරේ පොසිටිව් ඒ වර්ගයට අයත් ඒ ලේ වල වර්ගයට අනව පොසිටිව් මේ ඒ ආකාරයට තමයි ඒ වර්ගය අනුව තමයි ඒ ලේ පවා ඉල්ලන්නේ. රුධිරේ ඝන හතර කාගෙත් ඒ මොහොතේදී ඒ තුලින්ම අපට පැහැදිලි වෙනවා අපි කවුරුත් වාර්ගිකව වෙනස් වෙලා ජීවත් වෙන්නට කවදාවත්ම බෑ. මේ හජ් උත්සවයේ සමරේ සමරණ අපි කාටත් විශේෂ පණිවිඩයක් මේ හජ් උත්සවයේදී පවා වැදගත්ම පණිවිඩය නබිතුමාගේ අවසාන දේශනය. අරාබි කෙනෙකු අද සාමාන්‍යයෙන් අරාබි කෙනෙක් කියපු ගමන් යම් යම් ආකාරයේ යම් අයගේ සිත්තුර ඔය අය උසස් කියලා තත්වයක් පවතිනවා. ඒ තත්වය සම්පූර්ණයෙන් තුරන් කිරීමට තමයි ප්‍රථමයෙන්ම මේ දේශනය ඉදිරිපත් කළේ. අරාබි රටේ උපන් පලියට කෙනෙක් උසස් වෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට වඩා උසස් වෙන්නේ නැහැ. ඒ වගේම වර්ණයෙන් ඒ අදහස සඳහන් කරමින් වාර්ගිකව වෙන් වෙන්න කිසිම කෙනෙකුට අවස්ථාවක් නැහැ. තවත් දෙයක් මතක් කරනවා නම් අපි දන්නවා දැන් මේ වසරේ 115ක් මේ අජ්වන්දනාවට එකතු වුණා. විවිධ රටවල් වලින් ජනතාව ඒ ස්ථානයට එක්රැස් වුණා. විවිධ භාෂා කතා කරන අය විවිධ තරාතිරමේ සිටින අය නමුත් ඒ ස්ථානයට එක්රැස් වූ සියලු දෙනාම අඳින්නේ එකම ඇඳුමයි. කිසිම වෙනසක් නැහැ. සුදු ඒ ඇඳුම ඉහරාම් නමින් අඳුන්වන ඒ ඇඳුම අඳින්නේ. එයා රජ කෙනෙකු හෝ වේවා සාමාන්‍ය වහලෙකු හෝ වේවා ඒවා මේ ඒ වගේම ඇමරිකාවේ කෙනෙකු හෝ වේවා ලාංකිකයෙකු වේවා අඳින්නේ එකම ඇඳුමයි. ඒ වගේම එකම භාෂාව එකම ප්‍රකාශනයක් කරනවා. දේව නියෝගයට අපි යටත් වුණා කියන ඒ ප්‍රකාශනය ලබ්බයික අල්ලාහුම්ම ලබ්බයි කියන ඒ වචනේ මුළු ඇමරිකාවේ කතා කරන කෙනා පකිස්තානයේ උර්දු භාෂාව කතා කරන පුද්ගලයා ඒ වගේම ශ්‍රී ලංකාවෙන් ගිය සිංහල කතා කරන කෙනෙක් සෑම භාෂාවක් කතා කරන සෑම නිලයේ සිටින සෑම කෙනෙකුම එතන ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේ එකම ඒ භාෂාවෙන්. මේ තුලින් අපට පැහැදිලි වෙනවා අප අතර සමගිය සහෝදරත්වයේ සම්පූර්ණයෙන්ම අපට අවධාරණය කරන වගකීමක් හැටියට මේ හජ් වගකීම සඳහන් වෙනවා කියනක මතක් කරීමෙන් අපි වාර්ගිකව බෙදී කටයුතු නොකිරීමෙන් අපට පුළුවන් වෙනවා සහජීවනයෙන් මේ රටේ ජීවත් වෙන්න පුළුවන් කියන එක. ඔව්. දැන් අපි සම්බන්ධ කරගන්නවා අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය මුහම්මද් මයිස් මහතා. අපි ඔබතුමාට අවසන් වශයෙන් අපි ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි. දැන් මේ ඉස්ලාම් ආගමික චාරිත්‍ර වාරිත්‍ර මේ සියල්ලත් එක්ක විශේෂයෙන්ම ඉස්ලාම් ආගමික ක්‍රියාවලිය තුළ කාරණා පහක් ඔස්සේ නිර්මාණය වෙනවා. මේකේ එක්තරා අවස්ථාවක් තමයි මේ හජ් වන්දනාව කියන අවස්ථාව. කොහොම නමුත් මේ ඉස්ලාම් ආගමික ක්‍රියාවලිය තුළ අපේ සමාජයට ලබා දී තිබෙන වැදගත් පණිවිඩයක් තියෙනවා.
ඒ තමයි සෑම ආගමික ආගමික දහමකින්ම කියාපාන්නා වූ දේ ඉස්ලාම් ආගමික දර්ශනයේ තියෙනවා. සමාජයක් සංවර්ධනය කරන්නට එහෙම නැත්නම් මානවයා සංවර්ධනය කරන්නට මේ ආගමේ තියෙන බලපෑම අපි කොහොමද විග්‍රහ කරන්නේ? බොහොම ස්තුතියි. මම පොඩි නැවත මතක් කිරීමක් කරන්න කැමතියි. මම මෞලවීතුමා එකත් කියන්න කැමතියි. මොකද මම ආගම පිළිබඳව ගැඹුරෙන් අධ්‍යයනය කරපු කෙනෙක් නෙමෙයි ඔහු තරම්. ඉතින් සමහර වෙලාවට මම මගේ පෞද්ගලික මතයක් වශයෙන් තමයි මම කියන්නේ කාන්තාවන්ගේ ඇඳුම පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අනිවාර්යෙන් කාන්තාවක් තමුන්ගේ ශාරීරික හැඩේ නොපෙනෙන ආකාරයෙන් ඇඳුම් පැළඳිය යුතුයි. ඒක තමයි ඉස්ලාමයේ කියන්නේ. නමුත් ඒක කරනවා අනිවාර්යෙන් අපි කැමති පෞද්ගලික කළු වර්ණයත් එක්කම අනිත් වර්ණත් අඳිනවට. නමුත් ඒක දැන් ක්‍රමක්‍රමයෙන් හැදීගෙන යනවා. ඒක හොඳ තත්ත්වයක්. නමුත් ඒ ඇරෙන්න කිසි විදිහකින් ඔය ආගමික කරුණ පිළිබඳව සංවාදයේ යෙදීමට සුදුසු නැහැ කියලා මගේ මතය. නමුත් ජනප්‍රියතාවය තුළ තියෙන සමහර දේවල් මිනිස්සු සකස් කරගත්තු දේවල් තියෙනවා. දැන් ඔබතුමා හොඳ වැදගත් ප්‍රශ්නයක් අහුවා. ඒක තමයි කොහොමද සමාජ සංවර්ධනයේ උදෙසා ආගම කරන්න පුළුවන් වෙන්නේ. අපි උදාහරණයක් ගත්තොත් එහෙම ඉස්ලාම් ධර්මය නිරන්තරයෙන්ම කියනවා පුද්ගලයා හරි දුර්වලයි. පුද්ගලයාට තමන්ව පාලනය කර ගැනීමට නොහැකිය. අපි මෞලවීතුමාත් සඳහන් කරපු විදිහට මේ හජ් උත්සවය ගත්තත් ලක්ෂ 30ක් විතර ප්‍රවේශක් එතන එකතු වෙලා බොහොම සංවරයෙන් යුතුව විනයෙන් කවුරුත් ලක්ෂ 30ක් පාලනය කරන්න වෙන තැනක නම් කොච්චරනම් ආරක්ෂා හමුදා පොලිසිය අවශ්‍ය වෙයිද? කොච්චරනම් ගැටලු ඇති වෙයිද? කොච්චර සොරකම් අපචාර සිදු වෙයි? නමුත් මෙතනදී කිසි දෙයක් නොයනේ ආකාරයෙන් ඔවුන්ව සංවර ලෙස තමුන්ව තමුන් පාලනය කරගෙන ඒ වගේම තමුන්ගේ ආගමික කටයුත්ත කරමින් තමුන් එක පොදු නායකත්වයක් යටතේ සහෝදරත්වයෙන් යුතුව මේ කටයුත්ත කරනවා. මේ දේ ඉස්ලාම් ධර්මයේ තුල හොඳින්ම පේනවා අපිට. ඉස්ලාම් ධර්මයේ තුල ඔබතුමා සඳහන් කරපු විදිහට අර වසල සූත්‍රයේ කියපු විදිහට ඉස්ලාම් ධර්මයේ කියනවා ඉස්ලාම් ධර්මයේ කුලය කියන එක නැහැ. ඒක ප්‍රායෝගිකව බොහොම ප්‍රතික්ෂේප කරලා තිබුණා නබිතුමාගේ කාලේ ඉඳලා අදව දක්වා. පල්ලියේ පූජාවට පවා මුලින්ම යන්නේ සාමාන්‍යයෙන් පදික වෙලෙන්දෙක් නම් ඔහු තමයි ඉස්සරහම පේලි ඉන්නේ. නමුත් ඒ වගේම පස්සේ යන්නේ කෝටිපති ව්‍යාපාරිකු නම් ඔහුට පස්සට එන්නේ නැහැ. ඔබ දැකලා තියෙන ඉස්ලාම් අවමගුල් චාරිත්‍ර සාමාන්‍යයෙන් ඉස්ලාම් අවමගුල් චාරිත්‍රය අද වෙනකොට අපි දකිනවා බොහොම ඉස්ලාම් ධර්මයේ තුල තියෙන වැදගත්ම කාරණේ තමයි මේ නාස්තිය සහ අනිත් එක තමයි නැතිබරි මිනිසාට උදව් නොකිරීම. ඉස්ලාම් ධර්මයේ පැහැදිලිවම කියනවා පුද්ගලයෙක් දෙවියන් වහන්සේට කළ යුතු යුතුකම් වගේම සමාජයට තමුන්ගේ අසල් වාසියට කළ යුතු කාර්යභාරය ගොඩාක් තියෙනවා. දෙවියන් වහන්සේ කියනවා දැන් තමුන්ගේ ජීවත් වෙන සමාජයට අනිවාර්යෙන් කළ යුතු දේවල් ගොඩාක් තියෙනවා. දැන් උදාහරණයක් ඉස්ලාම් ධර්මයේ තියෙනවා සකාත් කියලා. තමුන්ගේ ආදායමෙන් කොටසක් යම්කිසි ප්‍රමාණයක් දුප්පත් මිනිසුන්ට ලබා දිය යුතුයි. ඒ වගේම අපි උපවාසයේ නෝම්බිය කියන එක ගත්තත් දුප්පත් ප්‍රජාවගේ දුප්පත් මිනිසුන්ගේ කුසගින්න ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු අවබෝධ කර ගැනීම සඳහා තියෙන්නේ. ඒ නිසා නිරන්තරයෙන්ම තමුන්ගේ ප්‍රජාව තුලත් තමුන්ගේ ප්‍රජාවට එහා ගිහිල්ලත් සුබ සාධනය කියන එක වැඩි වශයෙන්ම පවතින්නේ මුස්ලිම් ප්‍රජාව තුල කියන එක මම කියන්න කැමතියි. මොකද හේතුව මුස්ලිම් ප්‍රජාවගේ පල්ලිය ගත්තාම ඒ හුදෙක්ම ආගමික මධ්‍යස්ථානයක් නෙමෙයි. එය ඒ සමාජයේ ප්‍රවර්ධන මධ්‍යස්ථානයක්. ඒ පලාතේ ඉන්න දුප්පතුන්ගේ ඒ කියන්නේ එහෙම නැත්නම් අසරණයන් ගැන සොයා බලන තැන. ඒ නිසාම ඉස්ලාම් ධර්මයේ හැම වෙලෙම කටයුතු කරනවා අනිත් පුද්ගලයා පිළිබඳව සොයා බලා ඔවුන්ට උදව් කිරීම. ඒක අපිට පේනවා සාමාන්‍ය ජීවිතයක් ගත කළ යුතුයි අනවශ්‍ය කියන්නේ මේක පැහැදිලිවම ගත තේම බුද්ධ ආගමේ තියෙන මධ්‍යම ප්‍රතිපදාව. බුදුහාමුදුරුවෝ කියපු මධ්‍යම ප්‍රතිපදාව තමයි අද තියෙන. නමුත් අපි සමහර වෙලාවට සමහර අවමගුලක් ගත්තාම මේක මගුල් ගයක් වගේ අද. ඒකට විනා විශාල විදවිදමක් කරනවා. ශාල නාස්තියක් කරනවොත් නමුත් ඔබ දකිනවා ඉස්ලාම් ධර්මයේ තුල තියෙන අවමගුල් කටයුතුක් ගත්තාම ඕනම කෝටිපති ඕනම දේශපාලඥයෙක් මිය ගියාම ඒ වෙනුවෙන් සුදු කොටි දාන්නවත් එහෙම නැත්නම් ඒ වෙනුවෙන් මිනි පෙට්ටි ගන්නවත් ලොකු උත්සව තියන්නවත් බෑ. පැය 10ක් 15ක් ඇතුළත සාමාන්‍යයෙන් අර පල්ලියේ තියෙන අර පෙට්ටිය වගේ එකක් අරන් ගිහිල්ලා ඒකේ අරන් ගිහිල්ලා වල්ලා පැදුරක් දාලා ලෑල් ටිකක් දාලා වහලා දානවා. ඒකින් පෙන්නුම් කරන්නේ යම්කිසි සරල බවක් සහ සමාන භාවතාවයක්. මේක සමහර බෞද්ධ නායකයෙක් මේව අනුගමනය කරනවා. ඒක මොකද බුද්ධ ආගමේත් මේ දේවල් තියෙනවා. නමුත් අපිට පේනවා යම් කිසි තැනකදී අපිව අපිට පාලනය කරගන්න අමාරුයි. අපිව පාලනය කරන්න බාහිරව යම් ආගමක් ධර්මයක් අවශ්‍යයි. අපේ විනය අපිව සමාජ නියෝජනය කර ගැනීමේදී දැන් හොඳ උදාහරණේ තමයි දඬුවම. දැන් දඬුවම කියන එක මිනිස්සයා වැරදි කරනකොට වැරදි කරන මිනිස්සයාට දඬුවම් කරලා ඔහුව නැවතත් සමාජ පද්ධතියට ගේන්න ඕන. ගෙනල්ලා ඔහුව නවත් හදලා සමහරලාට වැරද්ද කරන්නේ නැති ඒ බලන් ඉන්න පිරිසටත් ඒක යම්කිසි බයක් ඇති කරලා
ඒ සමාජ නිවැරදි කරන්න ඕන. නමුත් අපි ඒකින් කියන්නේ අපි කියන්නේ සාමූහික විඥානය. අපි කියන්නේ සාමූහික විඥානයකින් අදහස් කරන්නේ මේක සිංහල සමාජයකට තියෙනවා. අපි පැරණි ගම් ගත්තාම පන්සල්වල හාමුදුරුව තමයි ගමේ ප්‍රධානියා. නමුත් අද වෙනකොට සමහර මිනිස්සු කියනවා අපි පන්සල් යන්න ඕනේ නැහැ, පන්සලෙන් වැඩක් නැහැ, අපි තනියම මේක අදහ ගන්නවා, අපේ ධර්මයේ දර්ශනයක් කියලා කතා කිනා ඉන්නවා. නමුත් එහෙම නෙමෙයි වෙන්න ඕනේ. සමාජයේ තුලට තියෙන අපචාර, වැරදි දේවල් නිවැරදි කරගෙන ඉදිරි ගමනක් යන්න නම් යම්කිසි ආගමික නායකත්වයක් අවශ්‍යයි. ඒ ආගමික නායකත්වයෙන් බලාපොරොත්තු වෙන්නේ මිනිසුන්ව නිවැරදි මාර්ගයට යොමු කිරීම. මොකද මිනිසා නිරන්තරයෙන්ම මිනිසාගේ සිත හැම වෙලේම ආශාවන් වලට, හැඟීම් වලට වහල් වෙලා තියෙන්නේ. නමුත් ඔහු නිරන්තරයෙන්ම පිටට යන්න හදනවා. එතකොට යා මේ මිනිස්යාවන් ආපසු සමාජය තුළට ගෙන ඒම සඳහා වඩාත් රුකුලක් වෙන්නේ ආගම. ඒ වගේම තමුන්ගේ තියෙන දේපල, තමුන්ගේ තියෙන අවස්ථාවන් හරියට බෙදා හදා ගනිමින් අනිත් අනිකා සමග උදව් කරමින්, දැන් ඔය හජ් උත්සවය ගත්තත් ගොඩාක් දුරට ඒකින් ගොඩාක් දුරට මිනිසුන්ට උදව් කරන මානසිකත්වයක් ඇති වෙනවා. ජාත්‍යන්තර වශයෙන් දුප්පත් රටවල් වලට, පොහොසත් රටවල් උදව් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මේ නිසා ඉස්ලාම් ධර්මය නිරන්තරයෙන්ම සමාජ සහජීවනය වගේම සමාජ සුභසාධනය, සමාජ සංවර්ධනය ගත්තත් අපි ගත්තොත් එහෙම සමහර අවස්ථාවල දුප්පත් ප්‍රජාවට උදව් කිරීම, ඔවුන්ට ගෙයක් හදා දීම, ඔවුන්ගේ අධ්‍යාපනයට උදව් කිරීම, පාසල් වලට උදව් කිරීම කියන කාරණාව තියෙනවා. ඉතින් මේ සමාජ සමහරට මේ වගේ දේවල් අනගාරික ධර්මපාලතුමා වෙන්න පුළුවන්, වල්පොල රාහුල හාමුදුරුව වෙන්න පුළුවන්. ඔය එයාලාගේ දැන් උදාහරණ ගත්තොත් එහෙම පිරිවනක් තමයි ජයවර්ධනපුර පන්සල සහ කැලණිය විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවනක් තමයි විශ්වවිද්‍යාලයක් වෙන්නේ. ඒ වගේම තියෙනවා ඉස්ලාම් ධර්මයේ පල්ලිය මුල්කොටගත්තු ආගමික මධ්‍යස්ථාන. මම හිතන අපේ මෞලවීතුමාගේ දැන් ඔය මධ්‍යස්ථානය ගත්තත් ආගම සහ අධ්‍යාපනය දැනුම කියන එක තියෙන්නේ. ඉතින් මම හිතන්නේ සමාජය තුළ අපි සමහර වෙලාවට විද්‍යාව තාක්ෂණයෙන් පමණක් සියලු දේවල් කරන්න බෑ. එහෙම නැත්නම් තාක්ෂණයෙන් පමණක් ඔක්කොම දේවල් කරන්න. මොකද තාක්ෂණය සමහර වෙලාවට මොළේ විතරයි පෝෂණය කරන්නේ, හදවත පෝෂණය කරන්නේ, ආධ්‍යාත්මිකත්වයේ පෝෂණය කරන්නේ. අද අපි දකිනවා මිනිස්සුන්ට ජීවත් වීම සඳහා මේ කියන්නේ මිනිහා සතෙක් වගේ ඉපදින්නේ. අපි මොහමඩ් මයිස් මහතා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපේ කාලයේ ප්‍රශ්නයක් නිසා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මොහමඩ් මයිස් මහතාපත් සමග සම්බන්ධ වුණේ. අපේ මෞලමිතුවා ඉන්න අවසන් වශයෙන් කියන්නට දැන් මේ හජ්ජි වන්දනා කාලය කියුවහම මේකට සීමාවක් තියෙනවා, යම්කිසි සීමා ක්‍රමවේදයක් තියෙනවා. අපි මේ පිළිබඳවත් දැන කියා ගන්නට කැමතියි. ඒ වගේම අවසන් වශයෙන් ඔබතුමන් අපේ ජනතාවට ලබා දෙන්න තියෙන පණිවිඩය පිළිබඳව. ඔව්, අද දන්නවා අපි දැන් මක්කම මහනගරයේ මේ හජ් වන්දනා මාණය කරන්නට කියලා මිනිස්සු මාසයක්, ඒ වගේම දවස් 25ක් කියලා කාලයක් අරගෙන යනවා. නමුත් ඒ වගකීම, අනිවාර්ය වගකීම සිදුවෙන්නට යන කාල සීමාව දින 5ක් නැත්නම් දින 6ක්. ඒ අතරතුර සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. දැන් ඊයේ අද වෙනකොට දින 3ක, දින 2යි, ඒ වගේම අදත් එක දින 3ක් සම්පූර්ණයෙන්ම හජ් වන්දනා මාන කටයුතු අවසන් වෙනවා. අදින් තව දවස් 2ක්, එහෙමත් නැත්නම් තව දවස් 3ක්. මේ දින 6ක් ඇතුළත මේ හජ් වන්දනා මාන කටයුතු අවසන් වෙනවා. මාස 2කුයි දින 9ක කාලයක්, සාමාන්‍ය උපවාසයේ කාලය අවසන් වුණ දවසේ පටන් මේ වෙනුවෙන් සූදානම් වෙන්න පුළුවන් කියලා අනුමැතිය අපට අල් කුරාණයෙන් ලැබිලා තිබෙනවා. ඒ නිසාම තමයි ලෝකේ එම රටේම ඉඳලා මිනිස්සු ඒ මක්කම මහනගරයටම පැමිණිය යුතුයි නේද මේ වගකීම ඉටු කරන්න. ඒ නිසා ඒ සියලු දෙනාම ලක්ෂ ගණන් ජනතාව විවිධ රටවල් වලින් පැමිණීමට අවශ්‍ය නිසා මාස 2කුත් දින 9කුත් කාලයක් තියෙනවා. ඒ කාල තුල ලෑස්ති වෙලා ස්ථානයට පැමිණෙනවා. නමුත් සිදු කරන්නේ දින 6ක් නැත්නම් දින 5ක් තුල පමණයි. ඉස්ලාම් දින දර්ශනයට අනුව මේ 12 වන මාස සුල්හජ් මාස අවසාන මාසය. ඉන්පසුව මේ වගකීම අවසන් කරන්නට කලින්, එව නැත්නම් අවසන් කලින් පසුව මුහම්මද් නබිතුමා මිහිදන් කළ ඒ මදීනා නගරයට ගොස්, ඒ වගේම ඉස්ලාමීය ඉතිහාසයේ සිදුවෙච්ච විවිධ වැදගත් ස්ථාන නරඹන්නට ගොස් නොයෙකුත් දේවල් ඒ තුලින් ඉගෙන ගන්නට උන්ට අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම හජ් වන්දනාව නිවැරදිව වත්පිළිවෙත් අනුව ඊටකලාට පසුව නේද අල්හාජ් කියලා හඳුන්වන්නේ. අල්හාජ් කියන ඒක තනතුරක් හෝ ටයිටල් එකක් නොවේ. අල්හාජ් කියන්නේ අරාබි භාෂාවෙන් හජ් කරපු කෙනෙකුට කියන අරාබි භාෂාවේ වදනක් ඒක. ඒ වුණාට අපේ අතීතයේ අර මේ වගකීම ඊටකලායට ගෞරවයක් ලබා දීලා තිබුණා අපේ මේ රටවල් තුල.
මේක අනිවාර්යයෙන්ම ඒ දේ කරපු කෙනාට මේ ආකාරයෙන් අමතන්න ඕනේ කියන එක අනිවාර්ය කටයුත්තක් නොවේ. ඒ වුණාට අපේ රටේ ජීවත් වුණු ඒ වගේ නොයෙකුත් රටවල් වල ජීවත් වන අය මේ වගකීම ඉටු කරපු කෙනෙක්ට දෙන ගරුත්වයක් හැටියට ඒ නම භාවිත කරලා හාජ් කියලා අල් හාජ් කියලා කතා කරනවා මිස ඒ වදනේ භාවිත කළ යුතුයි කියන එක අනිවාර්ය වදනක් නොවේ. ඒ වගේම හාජ් වන්දනාවට යන්නට පුළුවන් වෙන්න නම් කාරණා කීපයක් සම්පූර්ණ කරන්න ඕනේ. කාරණා කීපයක් තියෙනවා. ඉන්න එකක් තමයි කෙනෙකුට ඒ සඳහා පහසුකම්. විශේෂයෙන්ම දැන් ලංකාවේ සිට ඒ රටට යන්නට ලක්ෂ අද අවම වශයෙන් ලක්ෂ 4කටත් වැඩි මුදලක් අවශ්‍ය වෙනවා. ඒ තරම් මුදලක් කෙනෙකුට තියෙන්න ඕනේ තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමෙන් පසුව. ඒ මුදලක් තිබෙනවා නම් අනිවාර්යෙන් ඒ පුද්ගලයාගේ වගකීම ඉටු කරන්න ඕනේ. ඒ වගේම මේ රටේ සිට ඒ ප්‍රදේශයට යන්නට තරම් සෞඛ්‍ය තත්ත්වය හොඳ හැටියට තියෙන්න ඕනේ. ඒ වගේම ගමනට කිසිම බාධාවක් නොමැති තත්ත්වයක් තිබෙනවා නම් ඒ පුද්ගලයාට අනිවාර්ය බවයි අල් කුරාණයේ තුලින් අපට සඳහන් වෙනවා. හජ් වන්දනාවේදී මේදී යම් කිසි ආකාරයක කරදරයක් වුණොත් එයත් භාග්‍යයක් විදිහට සැලකෙනවා. විශේෂයෙන්ම දැන් ඇත්තටම තමන් ඒ වගකීම ඉටු කිරීමට යන අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම තමන්ව කැප කරමින් තමන්ගේ පවුලේ සමාජිකයන් තමන්ගේ මුදල් සම්පත් සියල්ලම කැප කරමින් මේ වගකීම වෙනුවෙන් කෙනෙක් ඉදිරිපත් වෙනවා. ඒ වගකීම ඉදිරිපත් වූ කෙනෙකුට යම්කිසි ආකාරයකින් මිය යෑමේ තත්වයක් ඇති වුණා නම් අනිවාර්යයෙන්ම ඔහු භාග්‍යවන්තයෙක් හැටියටයි ඉස්ලාම් ධර්මයේ තුල සැලකෙන්නේ. හජ් වන්දනාවේ යනවා කියනවා මිසක් එනවා කියන්නේ. ඔව් ඒ කාලේ වර්තමාන කාලය තුල යන අය සම අද වර්තමාන කාලය තුල යන අය ඒ වගකීම ඉටු කරන කාල තුල පවා අද දුරකටනේ සම්බන්ධ වී අපි මේම කරනවා මේ විදියට ඉන්නවා කියලා අතීතය ගැන බැලුවා නම් දුරකටනේවත් අත කතා කරන්නේ නැහැ. ඒ ගිය ගමන පැමිණෙනකන් කිසිම බලාපොරොත්තුවක් නොතිබෙන තත්වයක් තිබුණා. ඒ විතරක් නොවේ අතීතයේ මේ වගකීම ඉටු කිරීමට යන අය තමන්ගේ බූදලය පවා ලියලා දීලා තමන් ඒ ආකාරයට කටයුතු කරලා තිබෙන තත්වයක් අපට දැකින්න අතීතයේ අපේ සිරිපාදේ වන්දනාමාන කරන්න ගියත් තමන්ගේ ගෙවල් ඉඩම් දොරවල් ලියලා කරලා දීලා ගියා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. අපි එහෙමනම් සමුදෙන්නට පෙර ආතුව මොකද්ද ලබා දෙන්න පුළුවන් විශේෂයෙන්ම ලංකාවාසී ජනතාව සියලු දෙනාටම අපි විශේෂයෙන්ම මේ මොහොතේදී ඉල්ලා සිටින්නේ මේ අජ අවුරුදු උත්සව දිනේ ඒ මක්කම මහනගරයේ මොහම්මද් නබිතුමාගේ දේශනය අපි මේ මොහොතේදී සඳහන් කළා. දීර්ඝ වශයෙන් කතා කළා. අපි කවුරුත් නොබෙන්දී සමගියෙන් සහෝදරත්වයෙන් ජීවත් වෙමු. අපේ මුතුන් මිත්තන්ව මේ මොහොතේදී මතක් කර යුතුයි. අතීතයේ ජීවත් වුණු අපේ මුතුන් මිත්තන්ගේ කාලේ මේ ආකාරයේ කිසිම බෙදීමක් අපට දකින්නට තිබුණේ නැහැ. නමුත් අවාසනාවට වගේ නොයෙකුත් ආකාරයේ සංවිධාන ඒ වගේම නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න මතුවෙමින් අප අතර බෙදීගෙන යන තත්ත්වයක් උදා වීගෙන යනවා. මේ මක්කම මහනගරයේ නබිතුමාගේ දේශනේ මම සඳහන් කරමින් සියලු දෙනාගෙන් මිල්ලා සිටින්නේ ලංකා රටේ ජීවත් වන අපි සියලු දෙනාම එක මවකගේ දරුවන් මෙන් කිසිම ભેදයකින් තොරව එක්සත්ව එක්සිත්ව සහෝදරත්වයෙන් සමගියෙන් ජීවත් වෙමු කියා මේ මොහොතේදී කියලා මා ඒ සඳහා අල්ලාහ්ගේ ආශිර්වාදය අප සියලු දෙනාටම රටවාසි සියලු දෙනාටම ලැබේවායි මා ප්‍රාර්ථනා කරමින් මා මේ මොහොතේදී නිහඬ වෙනවා. ඔබම ස්තුතියි. අදත් වැඩසටහන වෙනුවෙන් සහභාගී වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මොහමඩ් මයිස් මහතා, ඒ වගේම අල්ලාහ් මෞලවි එම් සාරහන් හසන් මහතා සහභාගී වුණා. ඒ තමයි අල් අමීන් මුස්ලිම් ලේඩිස් අරබික් අල් අමීනා මුස්ලිම් ලේඩිස් අරබික් කොලෙජ් නියෝජ්‍ය විදුහල්පතිතුමා. අපි ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා. සැමට යහපතක් වේවා ප්‍රාර්ථනා කරමින් ඔබෙන් සමු ගන්නවා. මතක් කරනවා ඔබ විශේෂයෙන්ම ගුවන්විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ නන්ද මුරිටොගම් මහතා, ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල් ඒනනන්ද හෙට්ටිආරච්චි මහතා, ඒ වගේම අධ්‍යක්ෂ බෙලන් සේවයේ චිත්‍ර කුමාරි පත්තපුරු මහත්මිය, අද වැඩසටහන වෙනුවෙන් නිෂ්පාදන සහාය ඥානසිරි අංචාගුඩ සමග ශිලානි බාලසූරිය, වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම ඔබේ හිත ආදරණීය නිවේදක ශාන්ත කුමාර ලියනගේ.